හරි ඔයාලට තියෙන ගැටලුව තමයි මැෂින් එක කාලයක් පාවිච්චි කරන්න නැතුව තිබිලා පාවිච්චි කරන්න පටන් ගන්නකොට මැෂින් එක මැහෙන්නේ නැතු යනවා. සමහරක් කාලවලට මැෂින් එක පාවිච්චි කරේ කලින් පාවිච්චි කළේ කොහොමද කියන එකත් මතක නැහැ. ඉතින් මුලින්ම බලන්න ඕන දේ තමයි මැෂින් එකේ ඉඳගෙන ඉස්සලාම බලන්න මැෂින් එක හරියට වැඩ කරනවාද කියලා. ඒක බලන්න ඕනේ. අපි දන්නානේ ස්ලයිඩ් ප්ලේට් එක, ස්ලයිඩ් ප්ලේට් එක මේ විදිහට ඕපන් කරාට පස්සේ මෙතන තියෙනවා ෂටල් එක. ෂටල් එක වටේ තියෙනවා රවුමක් කෝප්පයක් වගේ. අතින් රෝදේ කරකවලා බලන්න ඒ රවුම කැරගෙනවද කියලා. මොකද බොහෝ වෙලාවට මැෂින් එකක් පාවිච්චි කරන්නේ නැතුව අයින් කරලා තිබුණාම මැෂින් එක ඇතුළේ මීයෝ වගේ ගිහිල්ලා එහෙම නැත්නම් නිකම්ම දෙවිලා දිරලා ගිය වීල් එක කැඩිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටයිමින් බෙල්ට් එක කැඩලා තියෙන්න පුළුවන්. ඒ හින්දා ඉස්සෙල්ලාම සැක හැර දැනගන්න ඕනේ මැෂින් එක කැරකෙනවද කියලා. බලන්න ඕනේ මේ ෂට්ල් එක වටේ තියෙන කප් එක වගේ තියෙන රවුමට තියෙන යකඩ රවුම නූල පැටලෙන්නේ. ඒක කැරකෙනවද කියලා. හරි. ඒක කැරකෙනවා නම් ඒක කැරකෙනවද කියලා බලලා ඊට පස්සේ කරන්න ඕනේ බොබින් එක මැෂින් එක ඇතුලේ තියෙනවා නම් එළියට ගන්න. එහෙම නැත්නම් මේ බොබින් එක ගලවලා නම් තියෙන ගලවලා තියෙන බොබින් එක අරගෙන මැෂින් එකේ නූල දානකොට බොබින් එකේ නූල මෙහෙම වම් අතින් බොබින් එක අල්ලගෙන දකුණු අතින් නූල අල්ලපුවාම මෙහෙම උඩින් එන විදිහට දැම්මොත් වැරදි. දාන්න ඕනේ බොබින් එක වම් අතින් අල්ලගෙන දකුණු අතින් නූල අල්ලපුවාම නූල යටපැත්තෙන් එන විදිහටයි බොබින් එක දාන්න ඕනේ. ඒ විදිහට ඉස්සෙල්ලාම බොබින් එක දාගන්න. ඊට පස්සේ මැෂින් එකට නූල දානකොට දැන් ඉදිකටුවේ නූල. ඊට කලින් තව දෙයක් තියෙනවා. මැෂින් එකට තමන්ගේ ළඟ තියෙන ඉදිකටෙන් try කරන්න එපා. ඒ ඉදිකට ඇද වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා යන්න කවුරු හරි ළඟම තියෙන සිංහ බලයලත් නියෝජිතයා හෝ සිංහ නියෝජිතයා ගාවට ගිහිල්ලා සිංහ ඔරිජිනල් නීඩල් රතු පාට පැකට් එකේ තියෙන කඳ ගෝල්ඩ් පාට HA20:45 size 14 ඉදිකටුවක් අරගෙන ඇවිල්ලා මැෂින් එකට හයි කරන්න. මැෂින් එකට හයි කරනකොට ඉදිකටුවේ උඩ කඳේ ෆ්ලැට් පැත්ත තියෙනවානේ. උඩ කඳේ ෆ්ලැට් පැත්ත අපිට විරුද්ධ පැත්තට, ඒ කියන්නේ ඉස්සරහට. ඉස්සරහා පැත්තට හිටින විදිහට හයි කරන්න. එතකොට ඉදිකටුවේ යට පොඩි කර්ව් එකක් තියෙනවා. ඒ කර්ව් එක අපිට විරුද්ධ පැත්තට, ඒ කියන්නේ ඉස්සරහා පැත්තට. ඉදිකටුවේ උඩින්නම් පල්ලෙහාට තියෙනවා කානුව වගේ. ඒක අපේ පැත්තට. එහෙම හිටින විදිහට හයි කරන්න ඉදිකටුව. HA20:45 size 14 ඉදිකටුව. රයිට්. ඒකක් කරලා නූල දානකොට ලොකු නූල් කෝන් එකක් නම් මෙතන තියාගන්න එපා. මෙතන හදලා තින්නේ සහ මෙතන නූල් පන්දුව රඳවන්න දීලා තියෙනවානේ මෙතන ලොකු රවුම. ඒ ලොකු රවුම පාවිච්චි කරන්න එපා. ඒක තියෙන්නේ ඉස්සර අර ජපනිස් නූල් රෝද කියලා තිබුණේ පොඩි උස අඩු නූල් පන්දු වර්ගයක්. අන්නේ නූල් පන්දු වර්ගයට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක නෙමෙයි ඕගලට මැෂින් එක ගන්නකොට හම්බෙනවා චූටි බට් එක වගේ මෙන්න මේ ප්‍රමාණේ. පොඩි බට් එක වගේ නූල් පන්දු රඳවන එක. සාමාන්‍ය පොඩි නූල් කෝන් එක මෙතෙන්ට දාලා ඒ පොඩි බට්ට වගේ කෑල්ල මේකට ගහලා පොඩි නූල් කෝන් එක රඳවන්න. කිසිම වෙලාවක ලොකු නූල් කෝන් එකක් මෙතන තියන්න එපා. ලොකු නූල් කෝන් එක මැෂින් එක පිටිපස්සේ හරි මැෂින් එක ඉස්සරහා පැත්තේ හරි බිමින් තියාගන්න. දැන් මම මේ බිමින් තියලා තියෙනවා. තියලා මෙතනට දාන්න. මෙතනට දාලා මෙතෙන්ට දාලා ටෙන්ෂන් එකේ මේ පැත්තෙන් අරගෙන ටේක් අප් ස්ප්‍රින් එකට දාලා ටේක් අප් ස්ප්‍රින් එකට දාලා ඊට පස්සේ මෙතනින් අරගෙන මේ ටේක් අප් ලිවර් එකට නගන් දාන්න. ටේක් අප් ලිවර් එකට දාලා නූල් දානකොට දාන්න ඕනේ පුට් එක උස්සලයි. මේ විදිහට පුට් එක උස්සලා දාලා පුට් එක පල්ලෙහාට දාලා මේ ටේක් අප් ලිවර් එක ගාවට නිකන් දාලා නූල මෙහෙම අතින් ඇදලා බලන්න. නූල කැඩෙන නොකැඩෙන ගානට මම අපිට සද්දෙත් ඇහෙනවා නේද? කැඩෙන නොකැඩෙන ගානට නූල තද කරන්න. කැඩෙන නොකැඩෙන ගානට නූල තදට තියෙන්න ඕනේ. ඒක බලලා එතන තද කරගන්න කොයිම වෙලාවකවත් නොම්බර මතක තියාගන්න එපා. හතරට තියෙන්න ඕනේ, පහට තියෙන්න ඕනේ, එකට තියෙන්න ඕනේ, දෙකට තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. මැහුම් කියන්නේ ඉලක්කම් නෙමෙයි. අවස්ථානුකූලව අවශ්‍ය ප්‍රමාණයට උඩ නූලේ ටෙන්ෂන් එක තියෙන්න ඕනේ. මෙතන නගන් නූල දැම්මා, ෆුට් එක පල්ලෙහාට දැම්මා. මේ ඊළඟට ඇදලා බැලුවා කැඩෙන නොකැඩෙන ගානට තදට තියෙනවාද කියලා. අවස් තද වැඩි නම් මෙතනින් බුරුල් කරගත්තර ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැෂින් එකේ මහන් ඉඳ ගන්න හැම වෙලාවෙම චෙක් කරන්න ඕනේ නූල මේ ගානට තදට තියෙනවාද කියලා. ඊට පස්සේ මෙතනට දැම්මා, ඊට පස්සේ මෙතනට දැම්මා, ඊට පස්සේ නූල
ඉදිකටුවේ ඉස්සරහා පැත්තෙන් ඇතුල් පැත්තට දානවා. ඉදිකටුවේ ඉස්සරහා පැත්තෙන් ඇතුල් පැත්තට නූල දාන. නූල් ඔතනකොට බොබින් එකට නූල් ඔතනකොට නූල අතේ තියාගෙන තැන් තැඟුල තියලායි ඔතන්න එපා. බොබින් එකට නූල් ඔතනකොට කරන්න ඕනේ නූල මෙන්න මේ උඩ තියෙන ටෙන්ෂන් එකෙන් දාන්න. දාලා බොබින් වයින්ඩරේට නූල නූල ඔතන බොබින් වයින්ඩරේට බොබින් එක දාලා මේක වටේ ඔතලා බොබින් එක මේ පැත්තට තල්ලු කරලා ස්ටොප් මෝෂන් වීල් එක දකුණු අතින් අල්ලලා හෑන්ඩ් වීල් එක වම් අතින් අල්ලලා මේක බුරුල් කරලා එලා මෙතනින් දාලා මේ නූල් ඔතන්න දාන්න තියෙන ටෙන්ෂන් එකට දාලා බොබින් එකට පටලවලා බොබින් එක දකුණු පැත්තට තල්ලු කරලා හෑන්ඩ් වීල් එක වම් අතින් අල්ලගෙන දකුණු අතින් ස්ටොප් මෝෂන් වීල් එක බුරුල් කරලා බොබින් එකෙන් තුන් කාලක් විතරක් ඔතන්න. හටගාවට ඔතන්න එපා. බොබින් එකෙන් තුන් කාලක් ඔතන්න. ගොඩක් පිරිරකම් ඔතන්නේ නැහැ. බොබින් එකෙන් තුන් කාලයි ඔතාගන්න. හරි, ඊට පස්සේ බලන්න ඕනේ මෙතන මේ තියෙන මැහුම් ලං කරන ඇඩ් කරන තැන. දැන් අපි පාවිච්චි කරන්න නැතුව ඉඳලා මහන්ඩ පටන් ගන්න යන්නේ. එතකොට අපි මේ බොත්තම් කාසම ඇහෙනවද, සික්ස් එක ඇහෙනවද, අනම්මන නෙමෙයි ඉස්සෙල්ලා මැෂින් එකේ රෙඩි කෑල්ලක් මුට්ටු කරගන්නවද කියලා පුළුවන්ද කියලායි බලන්න ඕනේ. ඒක නිසා මේ රෙගියුලේටර් එක අපි සාමාන්‍ය ප්‍රමාණයකට 3:3 වගේ තියාගන්න. දැන් මම මේ කියන්නේ මේ මහනකොට හැම වෙලාවෙම 3:3 තියාගන්න ඕනි කියන කතන්දරේ නෙමෙයි. මේ වෙලාවේ අපි බලන්නේ මේ මැෂින් එක මහන් නැතු ඉඳලා අලුතෙන් මහන්න පටන් ගන්නකොට ඉස්සෙල්ලා මේක මහන්න පුළුවන්ද කියලා බලාගන්න එක. නැතුව මහන හැම වෙලෙම මේක 3:3 තියාගන්න ඕනි, 4:00 තියාගන්න ඕනි කියලා කතාවක් නැහැ. මම නැවත වරක් කියනවා, මැහුම් වල ඉලක්කම් නැහැ. අපි කරන වැඩේ අනුව, අපි මහන රෙද්ද අනුව තමයි කරන වැඩේ අනුව තමයි තීරණය කරන්නේ අරක කොතනද තියන්නේ, මේක කොතනද තියන්නේ කියලා. දැනට මැෂින් එක මැහෙනවද කියලා බලා ගන්න අවශ්‍ය නිසා මේක සාමාන්‍ය ප්‍රමාණයකට තියාගන්න. මේ බොත්තම් කාස මහන්න තියෙන යට ස්ටෙප් මාක් කරලා තියෙන 1 2 3 4 කියන තැඟුල තියාගන්න නැතුව බිංදුවේ ඉඳන් පහට යනකන් තියෙන සීමාවේ සාමාන්‍ය 3:3 විතර මේක තියාගන්න. මේ තියෙන නීඩල් පොසිෂන් ලිවර් එක. මේකෙන් පුළුවන් අපිට වමට දකුණට ඉන්ඩිකටුව ගන්න හෝ මැද්දට තියාගන්න. මේක තියාගන්න මැද්දෙන්. ඊට පස්සේ මේ තියෙන සික්සැක් ලිවර් එක. මේක දකුණු පැත්තට දැම්මොත් සික්සැක් මැහෙනවා, වම් පැත්තට දැම්මොත් නෝමල්. තියාගන්න මෙතන නෝම. අපි දැන් ඉස්සෙල්ලා මෙතන අතින් අදිනකොට කැඩුණා කියන දාන්න නූල තියාගත්තා. දැන් රෙඩි කෑල්ලක් තියලා මහල බලන්න ඉස්සරහට මැහෙනවද කියලා. මැෂින් එකේ ගැටලුවක් නැත්තම් රෙද්ද ඉස්සරහට යන්නත් ඕනේ, මැහෙන්නත් ඕනේ. ඊට පස්සේ රෙද්ද හරවලා බලන්න යටපැත්තෙන් නූල බුරුල්ද කියලා. දැන් මේක යටපැත්තෙන් නූල බුරුල් නැහැ. හොඳට තියෙනවා යට නූල ටිකක් තදයි වගේ. ඒක සාමාන්‍යයෙන් යට නූල ටිකක් තදර තිබුණාට කමක් නැහැ. යට තියෙන තදර තියෙනකොට අපිට ඒකට සාපේක්ෂව උඩින් තද කරලා හදා ගන්න පුළුවන් නිසා යට නූල බුරුල් කරන්න යන්න එපා. සාමාන්‍ය පාන ෂට්ලෙකේ තියෙන විදිහට තියාගන්න. ඊට පස්සේ දැන් මේක හොඳට මැහිලා තිනවනේ. අපි ඊළඟට බලනවා මැෂින් එක ඉස්සරහට සහ පිටිපස්සට දෙකටම වැඩ කරනවාද කියලා. ඒක අවශ්‍යයිනේ මැෂින් එක පාවිච්චි කරන්න. ඒක නිසා මහන්න පටන් ගන්න ගමන් මෙතන මේ රිවර්ස් නොබ් එක ඔබලා, මේක නොබ් එක නැහැ, ඔයාගේ මැෂින් එකේ නොබ් එකක් තියෙනවා, මේක ගැළවිලා මේකෙන් ඔබාගෙන මහල බලනවා පස්සට මැෂින් එක ඉස්සරහට එනවාද කියලා රෙද්ද. ඊට පස්සේ ආයේ මහාගෙන ගිහිල්ලා එන්ඩ් එකට ආපුවාම ආයේ මේක ඔබලා බලනවා
ටැක් කරන්න පුළුවන්ද කියලා. හරි. ඒ කියන්නේ දැන් මැෂින් එක ඉස්සරහට වැඩ කරනවා, පස්සරහට වැඩ කරනවා, මෙහෙම වල ප්‍රශ්නකුත් නැහැ. මැෂින් එකේ ඔයාලට කරගන්න වැඩේ කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකේ යට තියෙන subscribe button එක click කරන්න. එතකොට දකුණු පැත්තෙන් මතුවෙන bell icon එකත් click කරන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වීඩියෝ එකේ යට තියෙන share button එකත් click කරන්න. එතකොට ඔයාගේ යාළුවන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මොන හරි අහන්න දෙයක් තියෙනවා නම්, මොන හරි කියන්න දෙයක් තියෙනවා නම් යට comment section එකේ comment එකක් දාන්න. කොල්ලා පවුනේ කියලා like එකකුත් දාගෙන යන්න.